COVID-19 හේතුවෙන් අද දින මෙරට මරණ 3ක් වාර්තා වී ඇත. එය එක් දිනක් තුල වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව වන අතර පසුගිය දින 5දී පමණක් COVID මරණ සංඛ්‍යාව 6ක් වාර්තා වී තිබේ. IDH රෝහලේදී අද පෙරවරුවේ මියගිය COVID ආසාදිතයා ජායල තිසේරා මාවතේ පදිංචි පුද්ගලයෙකි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එම පුද්ගලයා සිරෝසිස් රෝගයට ප්‍රතිකාරගත් පුද්ගලයෙකු බවය. වයස අවුරුදු 41ක් වන ඔහු වෛරසයේ ආසාදනය වීමෙන් පසුගිය 24 වෙනිදා IDH රෝහලට ඇතුළත් කර ඇති අතර සෞඛ්‍යාංශවලට අනුව ඔහුට වෛරසයේ ආසාදනය වී ඇත්තේ පෑලියගොඩ මත්ස්‍යවෙළඳ පොලිනේ. මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී නිරෝධායන රෙගුලාසි අනුව සිදු කර තිබුණි. මේ අතර ඊයේ කොම්පඤ්ඤ වීදියේ වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි 87 වැනි කාන්තාවක්ද COVID-19 හේතුවෙන් මියගොස් තිබේ. ඇය වසරක පමණ කාලයක් තැන්ව සිටි කාන්තාවක් වේ. සෞඛ්‍යාංශ පවසන්නේ මියගිය කාන්තාවගේ දියණිය පෑලියගොඩ මත්ස්‍යවෙළඳ පොළෙන් මිලදීගත් මාළු කාන්තාව රැඳී සිටි නිවසේ තබා ඇති බවය. ඇයගේ පුත්‍රයෙකු විසින් පසුගියදා එම මාළු විසිකිරීමට යන අවස්ථාවේදී අසල්වැසියෙකු ඒ පිළිබඳව දැක පොලිසියට දැනුම් දීමෙන් පසුව මෝන් පිරිස නිවසේම නිරෝධායනය කර තිබුණි. නිවසේ මියගිය එම කාන්තාවට වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇත්තේ දේහයෙන් ලබාගත් ජෛව සාම්පල ජාතික රෝහලේදී PCR පරීක්ෂණයට ලක් කිරීමෙන් පසුවය. මේ අතර කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ 19 හැවිරිදි විශේ෷ අවශ්‍යතා සහිත තරුණයෙකුද වෛරසය ආසාදනය වීමෙන් මියගොස් තිබේ. සෞඛ්‍ය අංශය පැවසුවේ එම තරුණයා ජාතික රෝහලට ඇතුළත් කරන විටදීත් මියගොස් සිටි බවය. පසුව සිදු කරන ලද PCR පරීක්ෂණයකදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ඔවුන්ගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කර ඇත. මේ අතර මිනුවන්ගොඩ සහ පෑලියගොඩ COVID පොකුර අද පස්වරුව වන විට 5000 සීමාව ඉක්මවා ගොස් තිබේ.